හොඳයි එහෙමනම් මෙතුතුනි දෙපතියනි අද දවසේ මූලිකම දෙය ජාතික ධජය ඉහළ අහසට ඔසවමින් එවැගේම මේ පාසලේ ධජය ඉහළ අහසට ඔසවමින් කාර්තව්‍ය අරඹන්නටයි සූදානම් වෙන්නේ. මා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා කුවිදර්ශන විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමනි ඒ.ජී. ගාමිණී මැතිතුමනි ඔබතුමන්ටත් එවැගේම මලිදේව පිරිමි විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යතුමනි ගාමිණී රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ටත් එවැගේම අනිකුත් අපේ දෙමාපියන් ප්‍රධාන ආරාධිත අමුත්තන් සියලු දෙනාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික ධජයේ එසවා පාසල් ධජයේ ඔසවමින් මේ අපේ දරුවන්ගේ අනාගතයට අද දවසේ සමාරම්භය ලබා දෙන ලෙසට ලොවක් හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය ඉදිරියට අරගෙන ගිය ජාති මේ අපේ අභිමානයයි ඔබේ අභිමානයයි හදවතට දැනෙන මොහොතක්
අදවතට ශක්තිය ධෛර්යය ලඟා වෙන මොහොතක්. එහෙමනම් සියලුම දෙනා තමා සුන්වලින් ඉසියෙන් පටන් ගත්තු ක්‍රීඩාව අද දක්වා එන මේ ගමන එකට යා කළ එකමුතු කළ ලොව ප්‍රථම ගිනිසුලුව ඔලිම්පික් ගිනිසුලුව දල්වමින් ඔලිම්පික් පහන දල්වා අද 2024 වියනා පෙරපාසල් මාතාවගේ පූර්ව ළමාවිය සංගමද මැදස්ථානයේ දුවා දරුවන්ගේ අනාගතයේ ඔබේ පැතුම ඒ ක්‍රීඩා උළෙල මෙලෙසින් ආරම්භ වන වගයි. ආශ්‍රවලින් නැගිටින්න ආශ්‍රවලින්
සිලුම් දෙනා සූදානම් වෙන්න ක්‍රීඩාවේ ප්‍රතිඥාව ලබා දෙන සඳහා. හැම දෙනාම ඒ වගේම පැමිණ ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනා බොහොම ගෞරවයෙන් ආදරෙන් සෙනෙහසින් පිළිගන්නටයි සූදානම් වෙන්නේ. ඒ සඳහා සිංහල බසින් නෙත්සිලු පුතා සූදානම්, ඉංග්‍රීසි බසින් අරුණදී දුව සූදානම්, දමිළ බසින් විදස් පුතා සූදානම්. සදාන ආරාධිත මුස්තාරං ඇතුළු අප සමගින් අවසරයි. ඔන්න අද තමයි අපි ආසාවෙන් බලන් හිටව දවස. පුංචි අපේ කියාගාර ගැන්දින විවාහස හතරකට බෙදිලා අපි ඇත්ත තරග වදින්නේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපේ ආරාධනය පිළිගෙන අපි අධිරිමත් කිරීමට පැමිණි ප්‍රධාන ආරාධ්‍ය අමුත්තානගිටුල අප සමාදරයෙන් පිළිගන්නවා. පුංචි අප අධිරිමත් කරන්නට දැන් අපි රාස්ත්‍රර දන්නා දෙය ජයචි ස්තුති මම නැසිලු. Welcome to our protocol in the house activity day. Today it's all about having fun, learning and making and get memories. Let's enjoy today together and have a fantastic time. Thank you for joining with us. Thank you. I am Malunidhi. Vanakkam. Enga. இங்கள் விளையாட்டு விழாவிற்கு வந்துள்ள அனைவரையும் அன்புடன் வரவேற்கிறோம். நான் விதாஸ். නැවත වරක් අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා, ඒ වගේම අනිකුත් අමුත්තන් පැමිණ සිටින දෙමාපිය සහෝදර හැමෝම බොහොම ආදරයෙන් සෙනෙහසින් වෙනත වගේ මෙතුමගේ එතුමියගේ හඬින් පිළිගන්නටයි සූදානම් වෙන්නේ. මෙන්න ඒ සඳහා අවස්ථාව. සුබ උදෑසනක් සියලු දෙනාටම. ඉතින් වෙනදා වගේම 2024 වර්ෂයේ
වීනා පෙර පාසලේ ක්‍රියාකාරකම් දිනයත් ඔබට තිලින කරන්නයි අපේ දුවදරුවන් සහ ආචාර්ය මණ්ඩලය මේ සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ අපේ දරුවන් දිරිමත් කිරීම සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙතනට සැපැමිණි හොඳැල්ල විදර්ශන විද්‍යාලයේ නියමුවානන් වන ගරු විදුහල්පතිතුමා ඒ.ජී. ගාමිණී මහත්මා, මේ අවස්ථාවේදී මම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් වියනා පෙර පාසල වෙනුවෙන් පිළිගනු ලබනවා. එතුමාට කෙටි ආරාධනයකින් ඇත්තටම අද දවසේ එතුමාට පාසලේ මං හිතන්නේ ශිෂ්‍යත්ව කටයුතු සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයකුත් තිබෙනවා. නමුත් එතුමා මෙතනට පැමිණීම පිළිබඳව අපි ගොඩක් ස්තුතිවන්තත් වෙනවා. ඇත්තටම ඉතාමත් ආදරයෙන් ඔබතුමාව නැවත වාරයක් මම පිළිගන්නවා. ඒ වගේම මගේ සහෝදර කුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයෙන් විශ්‍රාමලත් ආචාර්ය, සොකරි නිෂ්පාදක ජාලිය රජපක්ෂ මහතාවත්, අනිකුත් ආරාධිත අමුත්තන් සියලු දෙනාමත් මේ මොහොතේ මම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම දයාබර දෙබාපියනි, ඔබ සියලු දෙනාම අද සූදානම් වෙලා ඇවිල්ලා ඉන්නේ ඔබේ දුව දරුවන්ගේ දක්ෂකම් නැරඹීම සඳහා. ඉතින් ඔබ සියලු දෙනාමත් මම මේ මොහොතේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තනක වැදීමට සූදානම් වී සිටින මගේ චූටි දුව දරුවන් සියලු දෙනාමත් මේ මොහොතේ මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ සියලු දෙනා බලයි ක්‍රියාකාරකම් දිනේ කියන්නේ මොකක්ද කියලා. අපේ වසර දෙකක් ගත කරන දුව දරුවන් සිටිනවා, ඔවුන්ගේ දෙමාපියන් නම් දන්නවා මේ මොකක්ද කියලා. නමුත් අද පුංචිපන්තියේ සිටින දුව දරුවන්ගේ දෙමාපියන් මේ කුමක්ද කියලා දන්නේ නැහැ. අද දවසේ ඔවුන් සූදානම් වෙලා ඉන්නේ නිවාස හතරකට බෙදිලා තනග වදින්න. ඉතින් ඇත්තටම ක්‍රීඩා උත්සවයක් කිව්වොත් ඒක නිවැරදි. මම දරුවන්ගේ දෙයක් නිසා තමයි ඒකට ක්‍රියාකාරකම් දිනේ කියලා නම යෙදුවේ. ඉතින් අපිවත් අතීතයට රැගෙන ආවී, ඔබ සියලු දෙනාමත් අතීතයට රැගෙන ආවේ ඔබේ පාසල් කාලයට යයි මොවුන් තරඟ වදිනවා දුටුවාම. ඉතින් මේ අපේ කුඩා දුවදරුවන් සියලු දෙනාම සූදානම් වී සිටින්නේ ඔවුන්ගේ තරඟ ඔබට ඉදිරිපත් කරන්න. මම ඇත්තටම මේ වගේ දේවල් සංවිධානය කරන්නේ ඔවුන්ගේ පොතපතේ දැනුමට අමතරව එහාට ගිය අත්දැකීම් ප්‍රමාණයක් ලබා දීම සඳහායි. ඔවුන් අද දවසේ පිල් හතරකට බෙදිලා කණ්ඩායම් හැටියට සමගියෙන් ක්‍රීඩා කිරීම, ඒ කියන්නේ ඔවුන්ගේ එකමුතුකම වර්ධනය කර ගැනීම, මේ වගේම අභියෝගවලට මුහුණ දීම, ජය පරාජය පිළිගැනීම, ඒ වගේම තමන්ගේ වාරයේ පැමිණෙනකන් ඉවසීමෙන් බලාගෙන සිටීම, එවැනි ගුණාංග කීපයක්ම ඔවුන් අද දවසේ වර්ධනය කරගන්නවා. ඇත්තටම ඔවුන් ලබන වසරේ විධිමත් පාසලට ගියාමත් අනිවාර්යයෙන්ම මේ වගේ උත්සව මේ දේවල් ඉදිරියට ඔවුන්ට අත්දකින්න වෙනවා. ඉතින් ඔවුන් අද දවසේ මේ ලබන පුංචි අත්දැකීම් තුලින් ඔවුන් නව පන්නරයක් ලබා ගනීවි ඔවුන්ගේ ඉදිරි අනාගතේ සාර්ථක කරගන්න. ඉතින් වැහිවලා දෙවියන්ගෙනුත් ආශිර්වාදය ඉල්ලගෙන අපේ දරුවන්ට අපි මෙම වැඩසටහන ආරම්භ කරමු. නැවත වාරයක් ඔබ විදුහල්පතිතුමා ඇතුළු ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගෙන මම නිහඬ වෙනවා. ස්තුතියි. හොඳයි, හැමෝම එකතු වෙලා අපේ දරුපටවට ගැබේ සූදානම් වෙන්නේ ආරම්භන්නට ක්‍රීඩා කටයුතු. අද පළමු අංගයේ විදිහට මොකද්ද කරන්න යන්නේ කියලා මෙන්න ඇවිල්ලා ඉන්නවා නෙතුමි දුව. ඔබට කියන්න අපි අහලා බලමු නෙතුමි දුව හඬින්ම මොනවද පළවෙනි කේ. අවේ ලෙස් කී මී පුෂින් ද බෝල් ප්ලීස් ජොයින් විත් us. Thank you, I am Nathimi Danuttara. Hari, then red, yellow, blue, green, house, hadara. Abhi kreedaka kreedikawan kiyala api kiyemu bohoma abhimanen punji patawunta. Kawada hari api rata run akurin api rate kreeda ithihasaye liyawana taru gananawak wethin inna puluwan. Me api viduhalpathuman pradhana me guruwaru hemadawa daruwo hari pare thamai yawanne. Hari pare yawapu samahara daruwo werradi parawalla gihilla apita meha wela thibunata wenna hari pare yawanawa. Metana obe daruwa hari pare yawana tanak hari pare pennana tanak polgahawela purawore gaththama. ඉතින් ඒ නිසා අද මෙන්න ක්‍රියාකාරකම් දිනය ක්‍රීඩා උත්සවයේ සමගිය එකමුතුකම ඉලක්කයකට කොහොමද යන්නේ, තමන්ගේ අරමුණු කොහොමද ඉටු කරගන්නේ, මොලේ තියෙන මේ සෛල දියුණු කරගෙන මේ බිලියන ගණනක් තියෙන සෛල ඉපදෙනකොටම තියෙන සෛල නියුරෝන් සෛල මේවා දියුණු කරගෙන මතු අනාගතයේ තමන් දිනලා ගම දිනලා රට දිනවලා ලෝකේ බබලන තරුවක් වෙන්නේ කොහොමද කියන ඒ ශක්තිය ඒ හැකියාව ඇති කරන තැන තමයි මේ වියනා පෙරපාසල්
භූමිය. එහෙමනම් හැමෝගෙම අප්පුඩිය ආය සද්දෙට දෙන ගමන් ආරම්භ කරනවා. පළමු ඉසව්ව බෝල තල්ලු කරගෙන යනවා. පළමු කවුද දිනන්නේ කියලා. අපිට අරමුණක් ජය ගන්නට ගෝල් එකකට අපිට යන්නට ඒ ශක්තිය ලැබෙන්නේ. ඉතින් හවුස් හතර මේ විදිහට සූදානම් කරලා තියෙන්නේ දරුවෝ මේ විදිහට මේ බාධක ජය ගන්නට ශක්තිය හැකියාව ලබලා දෙන්නේ. මේ හුරු කරන්නේ ඉදිරියට ඉදිරි අනාගතයේදී ඔවුන් බලාපොරොත්තු වන අරමුණු කරා බාධක ජයගෙන යන ඒ අදහස ඔවුන්ගේ මේ පුංචි මොළයට මේ පුංචි ඔළුවෙදියට දෙන්නට
හරියට බලමු. එන වෙන්න අරමුණ ලබා ගැනීම. අපුඩියක් ඕනේ. සද්දෙට හයියෙන්. එන්න ඉස්සව අවසන් වෙනවා. අපිට පේන බලමු ඔයාලගේ හදවතේ ශක්තිය අත් එකට එකතු කරලා දෙන හොඳ හයියට දෙන කුඩියත් එක්ක මෙන්න අරඹනවා. මීලා අංකය 1 සිට 10ට තියෙන මේ ටික ගොඩනගනවා මේ හවුස් එකේ දරුවෝ ටික, හවුස් හතරේ දරුවෝ. බලමු කවුද දිනන්නේ කියලා. ඒ වගේම අපිට එක නිවාස දෙකක් මේ වන විට පවත්වපු ඉසව් වලින් සම මට්ටමේ ඉන්නවා. රෙඩ් හවුස් එකයි යෙලෝ හවුස් එකයි. බලමු කවුද අද මේ යන විදිහට එකට එන්නේ කියලා. හරි එහෙනම් මෙන්න මේ තරගේ පටන් ගන්නවා. මෙන්න මෙහෙම. හපන්න වෙන වැඩේ ඉවරයි. ගොඩ නැගුවා ලස්සන පිරමීඩ් එකක්. අපි අත්පොඩියක් ගහමු නේද? මේ අපේ රටේ අනාගතය, ඔබේ ශක්තිය, ගමේ ශක්තිය.
එහා පැත්තේ දරුවෝ ටික මෙතන සූදානම් වෙලා ඉන්නවා. දුවගෙන ගිහිල්ලා ඒවලල්ල තවන්ගේ ශරීරේ හරහා දාලා කියලා අපහු දුවගෙන එන්න ඕන. හරි එහෙනම් මෙන්න පටන් ගන්නවා වැස්සට කලින් තරඟ ටික. Our next game is the relay. Takes me very interesting game. Please join with us. Thank you. මේ සහාය දීමේ කණ්ඩායම් වල හිටියනම් හවුස් වල හිටියනම් එතකොට කොච්චර ශක්තියක් කොච්චර පීඩනයක් ඔබේ මනසට තියෙනවද කියලා ඔබ දන්නවා. ඒ සමග තමයි කණ්ඩායම ජයග්‍රහණය කරා ගන්න උපරිම කැප වෙන්නේ. ඉතින් දැන් මේ සූදානම් වෙන්නේ අපේ මේ පුංචි දරුවන්ට මේ ලොකු අදහස මේ පොඩි වැඩෙන් ලබා දෙන්න. පාද සහාය දීම පීඩක හතර දෙනා හවුස් එකක් තියෙනවා. එතකොට අරමුණක් තියෙනවා. ජයග්‍රහණය අවශ්‍යයි. මරබන්නට සූදානම සහය දෙවීමේ තරණය බලමු කොච්චර වින්දනීය තරගයක්ද මේ කියලා. හැමෝගෙම ලස්සන හත්පොළ සන්නාධියත් එක්ක වෙන්න පටන් ගන්නවා සහය දෙවීම. ඔබ ශක්තිය දෙන්න. කාලෙට අපුඩියක් ගහන්න. හරි, කොමික් වලට තරගයේ නිමා කළා. මෙන්න සහය දෙවීමේ තරගය අපේ දෝනිලා ටික පටන් ගන්න ලෑස් වෙන්නේ. පර්ණ විදිහටම පෙර විදිහටම පුතාලා ටිකට දුන්න වගේම අත්පුඩියක් එක්ක පටන් ගමු. දේවාව දකින්නවා. අභිනන්ද පුතා කියලා ගියා. මේ දරුවන්ට අංක ලැබලා දීලා තියෙනවා. මිනිස්සු මණ්ඩලයෙන් ලබා දෙන අංකයේ අනුව දුවගෙන ගිහිල්ලා වැඩිම
මේ කෝන් සංඛ්‍යාවක් තමන්ගේ කණ්ඩායම සතු කරගන්න කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. හරි, ඔකම සූදානම් හැමෝම ලැස්සේ. අපි එහෙමනම් ආරම්භ කරමු මේ තරගය. ක්‍රීඩකයාගේ අංක කියනකොට හතර දෙනෙක් ඉන්නා, ඒ වුණාට ෆෝන් තියෙන දෙකයි. වැඩිම ෆෝන් තමන්ගේ කණ්ඩායමට ගන්න. අවධානය. යෙලෝ. ග්‍රීන්. අවධානය. ශ්‍රවණය. ඉක්මන් ක්‍රියාකාරීත්වය. එහෙම දේවල් තියෙනවා. ඉක්මනට ඉක්මනට ගන්න ඕන. තමන්ගේ අංකය දැනගෙන මතක තියාගන්න. පුතාලගේ අංකය ඔයා මතක තියාගෙන ඉන්න. තව තියෙනවා. ඒක ටිකක් ඉස්සල ඒවට වැඩි මුටි අමාරුයි වගේ නේද? ෆෝන් තියලානේ. ඔන්න අවධානය. යෙලෝ. අවධානය හොඳට තියෙනවා වගේ යෙලෝ හවුස් එක. බලමු අනිත් ටිකත් අපි. මේ ග්‍රීන් එකත් අවධානය හොඳයි වගේ පේනවා. අංක මාරයි, යෙලෝ මාරයි. තව තියනවද ෆෝන්? තව දෙකක් තියෙනවා. මෙන්න කණ්ඩායම් දෙකකට අවස්ථාව. දැන් ගණන් කරලා බලන්න. Good morning. Everyone, I am a fish. I am the tea. I like to swim. I can swim in water. Thank you, I am the water. Good morning. My house, this is my house. That is a room. That is a room. This a window. This a window. That is a roof. That is a roof. And
but can heavy so little crisis like this. Thank you. හැමති මංගිය අරබ සත්දරශනය එරබුණා with me. Come on and shake, 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 shake.
Thank you.
අපි ආරාධන කරන අපේ ගෞරවනීය ආරයි තමුත්තා කුයිදස්සන විද්‍යාලයේ ගෞරව විදුහල්පතිතුමන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. අද මෙම ස්ථානයේ පැමිණි ජාලිය රාජපස්ස නැතිතුමනි අදලිගේ සම්භාවනීය අමුත්තනි වියනා පෙරපාසලේ ප්‍රධාන පාලිකා දිල්ලහනි කළුහෙන්දේල ගුරු මෑණියනි අනිකුත් ආදරණීය ගුරු මෑණිවරුනි මෙම ස්ථානයට පැමිණලා සිටින ආදරණීය මව්වරුනි පියවරුනි ආදරණීය චූටි දුවේ පුතේ අද මට විශේෂ සතුටු දවසක් මොකද මම ආරාධ්‍යෙක් විදිහට මොන්ඩිසෝරි උත්සවයට ගිහිලා නැහැ අඩුවෙන් ගිහිලා තියෙන්නේ දැන් මගේ දරුවන්ගේ වට ඇර ඉතින් මම විශේෂයෙන්ම මට මේ අවස්ථාව ලබා දුන්නට අප වියනා පෙරපාසලේ ප්‍රධාන පාලිකාතුමියට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට විශේෂයෙන්ම අපිට විශේෂයෙන් මතක් කරන්න අපි ඉස්කෝලේ මොනවා හරි තිබ්බහම අපි මේ දුවගෙන ඇවිල්ලා කියනවා ටීචර් අපිට මේ උදව් කරලා දෙන්න කියලා එක වචනෙට අපේ ස්කෝලේට ගොඩාක් උදව් කරන පෙරපාසලක් ඒ පැත්තෙන් එහෙම වුණාට අනිත් පැත්තෙන් තමයි අපට හොඳ දරුවෝ ටිකක් හදලා දෙනවා නේද අපි මම දන්නවා අපේ ස්කෝලේට වැඩිපුර දරුවෝ ඉන්නේ මේ වට අවට මුණ්ඩචෝරිය අතර විසිරියානා පෙරපාසලේ විශේෂණක් හම්බ වෙනවා එතකොට මේ අපි දැක්කා දැන් අද මේ ක්‍රීඩා කරනකොට කිසිම දරුවෙක් ඇඬුවේ නැහැ නේද බොහොම සතුටින් වුණා හිටියා ඉතින් මට හරි සතුටුයි මම විශේෂයෙන්ම උගල්ලා තියෙන්නේ ඉගෙනගෙන තියෙන්නේ ගොඩක් ප්‍රාථමික අධ්‍යාපනය නේද දන්නා ඒ දන්නවා මම දැන් අවුරුදු 20ක් විතර සේවයේ යෙදුනේ අවුරුදු 5 10ක්ම ගුරු සේවයේ ඉන්නකොට ප්‍රාථමික අධ්‍යාපනය ඊට පස්සේ මම මහව පොතුහැර ප්‍රාථමික ගුරුවරයෙක් විදිහට වැඩ කරලා මම පොල්ගාල ආදර්ශයේ ප්‍රාථමිකාංශයේ විදුහල්පති දිටිටියේ ඒ වගේ දැන් මේ ස්කෝලේ ප්‍රාථමික විද්‍යාලය. ඉතින් මට හරි මම හරි කැමති චූටි දරුවෙක් එක්කන් වැඩ කරන්න. ඒ වගේම අදත් මට මේ අවස්ථාව හම්බුණා මේ හැමදාම චූටි දරුවෙක් එක්ක ඉන්නා වගේම අදත් මේ චූටි දරුවෙක් එක්කන් කාලය ගත කරන්න. ඒ වගේම එයාලගේ දක්ෂතා බලන්න. විශේෂයෙන් මම චුට්ටක් මතක් කරන්න ඕනේ මම ප්‍රධාන ආරාධිතය විදිහට තෝරාගත්තා අද මේ උත්සවයේ මම විද්‍යාපීඨ පුහුණු වෙච්ච ගුරුවරයෙක් විද්‍යාපීඨයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව තුන් අවුරුදු පාඨමාලාවක් අදාළ සිසල ආභියෙක් විදිහට පත්කින් ගත්ත එකනේ ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලේ උපාධියක් අරගෙන කොළඹ විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධියක් අරගෙන විදුහල්පති සේවයට ඇවිල්ලා විදුහල්පති සේවයේදී මම මැලේසියාවේ පුහුණුවක් ලැබලා ඊටත් පස්සේ ජපානයේ විදේශ පුහුණුවක් හම්බුණා විදුහල්පති නොවුනට අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධ. ඉතින් මට මේ කතාව කියන්න හිතුනේ මම ජපානයේ සංචාරයක් කරලා ඔකිනාවා විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා ඔකිනාවා විශ්වවිද්‍යාලයෙන් අපි එක්ක ගියා සෙකන්ඩරි පාසලකටයි ප්‍රාථමික පාසලටයි ඒ ස්කෝලේ ප්‍රාථමික පාසලේ තමයි තියෙන්නේ පෙර පාසලක්. ඉතින් මම යනකොට මේ අද මේ මට මතක් වුණා ඒ සිද්ධිය ඒගොල්ලෝ උදේ වරුවේම කරේ සෙල්ලම් කරේ ප්‍රීතිමත් ක්‍රියාකාරකම්. මම යනකොට දැන් මේ අද ඉස්සලා කරා වගේ පෙටි පොලිමත් තියලා වරුවක්ම දරුවෝ ඒවත් එක්ක සෙල්ලම් කරා. උඩින් පැනපැන ඔය කොඩි ගිනිච්චා වගේ සෙල්ලම් කරලා අපි ඊට පස්සේ අනිත් පන්ති බලනකොට ඊට පස්සේ යනවා එයාලයි කෑම කන වෙලාවට. ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ වෙලාවක් නැහැ. ඒක ටයිම් වලට එනවා යනවා කණ්ඩායම් කණ්ඩායම් විදිහට රටේ දෙමාපියෝ රැකියා කරන පිළිවිලානෝ තමයි දරුවෝ ඒ සමූහ විදිහට එන්නේ. ඉතින් මේ ආපුවාම දරුවෝ තමන්ගේ වැඩ තමන්මයි කරගන්නේ. අපි කෑම කනවා දිහා බලලා හිටියා. ඉතින් අපට පුදුමයි. අර කෝටු දෙකකින් කෑම කන්නේ අර ස්ටික් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි කෑම කන්නේ. චූටි දරුවෝ. ඉතින් එක කෑම චුට්ටක්වත් හලන්නේ. ඒගොල්ලෝ ඒ කෑම කාලා හරි ලස්සන අස් කරනවා. ඉතින් පොඩි ලේන්සුවක් තියන ලේන්සුවේ සම්පූර්ණ මේසෙ පිහිනනවා. ඉතින් අපි මම මේ දෙමාපියොට මතක් කරන්නේ. ඉතින් අපි යන්න ඕන තැනක් තියෙනවා. අපි අධ්‍යාපනය තුලින් බලාපොරොත්තු වෙන්නේ සමබල පෞරුෂයක් තියෙන හොඳ පුරවැසිය බිහිකරන්න. මේ හැම දෙයක්ම හැම ක්‍රියාකාරකකම ආරම්භයේ එතන අපි විධිමත් අධ්‍යාපනය ආරම්භ කරන්නේ එක ශ්‍රේණියේ සිට. එතකල් අපි පෙරපාසලේ අවුරුදු 3යි 5යි අතර කාලයක් වෙන රටවල නම් වැඩි පිල්ලන්තේ අවුරුදු 7ක් විතර වෙනකල් අධ්‍යාපන ලැබුණා පෙරපාසලේ. ඉතින් මේ අවිධිමත් ඉගෙනුම් ක්‍රියාකාරකම් 3 5 සමස්ත අපේ ලංකා විද්‍යාව බලපුවාම අවුරුදු 3යි 5යි අතර දරුවන්ට අවිධිමත් අධ්‍යක්ෂීන් තමයි
ලංකලා දෙන්නේ. ඒ මොකද මේ අපිට විධිමත් සංකල්ප ග්‍රහණය කරගන්න ග්‍රහණය කළ දරුවන්ට දෙන්න අපිට වටපිට පාසුකම් වටපිටාව ඒ වගේ අඩිතාලම හදලා දෙන්නේ පෙර පාසල්ලි. ඉතින් මම දැන් ආපු වෙලේ දැක්කේ අවිධිමත් ක්‍රියාකරන් ගොඩාක් සංවිධානය කරලා තිබ්බා. දැන් එකක් මම උදාහරණ විදිහට කියන්නම්. ඔයාලා දැක්කා අපි ඔලිම්පික් පහන පත්තු කරනවා. හැබැයි දරුවන්ට ඇත්ත ඔලිම්පික් පහනන්නේ අපි දැන් ඉස්කෝල නම් ඉතිරුව දෙනවා. ඒක තමයි කියන්නේ විධිමත් අධ්‍යාපනය කියලා. දැන් ඒ වුණාට ටීචර් උත්සාහ කරලා තිනවා ඒ අවිධිමත් අධ්‍යක්ෂීම් විධිමත් අධ්‍යක්ෂීම් බවට පත් කරන්න මූලික අඩිතාලම දාල දෙන්න. මම ගොඩාක් දැක්ක ඒ වගේ ක්‍රියාකාරක හරි ඉතා මට හවංගියෝ හරි සතුටු වෙනවා කියලා කිව්වේ. මම යන්න ආවේ මොකද අද ඉස්කෝලේ පහේ පන්ති දැම්මේනකොට තියෙනවා හතරේ පන්තියට මම නැති ඉඳන් මම නිවාඩු දුන්නා. හතරේ පන්තියත් මම වෙනදා 12 වෙනකල් ඉස්කෝලේ තියාගෙන දරුවෝ වැඩසටහන් කරනවා. අද මේ උත්සවෙ හින්දා දරුවෝ නවත්තලා පහේදී කියලා මේ වැඩ. ඉතින් මේ ඒ ඇවිල්ලා යන්න ආවේ. ඉතින් 10 වුණා යන්න හිතුන්නේ නැහැ. මේ අර වෙන දැන් ගොඩ කතා මමත් මේ වැරදි වැඩක් කරන්නේ මෙතන බලලා දැන් මේ දරුවෝ සතුටින් සෙල්ලම් කරගෙන හිටියේ නේද? ඉතින් මට ඉතින් කතා කරන්නත් ඕනේ මට ටිකක් දැනුවත් කරන්නත් ඕනේ නේද? මගේ සතුට ප්‍රකාශ කරන්නත් ඕනේ. ඉතින් මේ දරුවෝ හරි සතුටින් සෙල්ලම් කරා. කිසි දරුවෙක් ඇඬුවේ නැහැ. ඉතින් අපි ඔන්න ඔය චූටි දරුවෝගේ ආදරය රැකවරණය දරා ගැනීම සවන් දීම එකතර ඉලක්කම් එහෙම කියනකොට සවන් දුන්න කට්ටිය ඉන්නවා ටක් ඉක්මනට සවන් දීලා ප්‍රතිචාර දක්වුවා. ඉතින් ඔය අවිධිමත් අධ්‍යක්ෂීම් සම්භාරයක් එක්ක තමයි අපි අපේ අධ්‍යාපන ක්‍රියාවලියට විධිමත් අධ්‍යාපන ක්‍රියාවලියට යොමු කරගන්න දායක වෙන්නේ. අපේ වටපිටාවේ හසත් කළු වෙනවා. අපිට ආශිර්වාද කරන් මෙච්චරක් වර්ෂාපතන ලැබුණේ නැහැ. ඉතින් හරි සතුටුයි. මම මීට වඩා වැඩි අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මට ආරාධනා කිරීම පිළිබඳව මම ස්තුතිය ප්‍රකාශ කිරීම සියලු දරුවන්ට දෙමාපියන්ට ස්තුතිය පොදු කරනවා. මේ අවස්ථාවට මට අවස්ථාව ලබා දුන්නට ඒ වගේම මම ආරාධනා කරනවා අපේ 2025 වර්ෂයට අපි දැන් අපේ පාසල මම දන්න විදිහට මම හිතන විදිහට ඉතා හොඳින් අපි වැඩ කරගෙන යනවා. ඒකට සහයෝගයක් ඒ වගේම ඔබේ දරුවා අපේ පාසලට යොමු කරලා ඔබේ දරුවාගේ ඒ හැකියාව වර්ධනය කරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ආරාධනා කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා. සීල දනාටම ස්තුතියි පෙරවන් සරණයි. ටිකක් තියෙනවා පොඩි උනාට පෙන්චෝ පොඩි කතා ලොකුයි අපි අහලා බලමු ඒ ටිකක් එක්වලටම. Good morning everybody. Today I'm talk about my father. My father name is Alok Bandara. He is very kind person. He is 40 years old. He is thank you. I am favorite. Thank you. I am Sadish. Enna, ikmat enna, mal enna. හය දෙනා. ඉන්නේ. ඉක්මන් ආවොත් අපිට ඉක්මනට මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. වැස්සෙන් බාධා වුණොත් වහිනවා. ඇයි ඉස්කෝලේ දුවනකොට වැස්සේ දිව්වේ? මොනසේ ප්‍රතිසියාව වැළඳලා තියෙනවා නම් දෙමින් එපා. මේ දවස්වල අර වෛරස් එකක් තියෙනවා.
අපි තරග සූදාන බල වෙලාවි කොටක් සීපත් කරනවා ඔබට. අද මේ සියලු දේවල් මගේ හඬ, ඒවගේම මේ දරුවන්ගේ හඬ, මේ සියල්ල හොඳින් කලමනාකරණය කරලා ඔබගේ හරි රෙඩි වැටි වැටි දුවන කුංචි පුතා නෙවෙයි තාත්තලා. හොඳයි ඒ අප්පුලියක් අයියේ සද්දයා වැස්ස වෙලා ඒ වලල්ල මතුන ඇති ඔබේ ගුරුවරු වැස්ස ගැන සැලකිල්ල නොදක් කොමින් තරගයේ සවුව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපේ වැස්ස වලාහක දෙවියන් අපේ වචනයක්වත් වැරදුනාද නෑ නේද? සංහය භාගයක් අපිට අවස්ථාව ලබා දුන්නා නම් ශීල කටයුතු නිමා කර ගන්න තිබුණා. අපි ආයෙත් ඉල්ලමු අපිට කිසි අවසරයක් ලබා දෙන්න කියලා සුබදාහම කාලගුරු. හරි වෙන තරගය ආරම්භ කරන්න ලෑසි වෙන්න. තරගය මෙහෙමයි, පස්සා පිරලා කියනවා. එතකොට තමන්ගේ දේ තමන්ට අගයයි කියලා කියන්නේ තේරුම තමයි පස්සා පිරලා. උනහ පුළුවාට හුදේ දරුවා මැනික අපලෝ වෙන මේට ගැළපෙන දේවල් සකස් කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ දේ තමන්ට අගය වටිනවා. අයිය අරදි දුන්න දැන් කියුවා. උදා පුළුවාට මේ දරුවා දෙන්න කියලා. ඒ තේරුම තියෙන අවතන වචන පරිගස්සන්න. හවුස්සල ඔක්කොම තාලිට අපුඩියක් ගහමුද? ටිකක් වැස්ස වෙලාවේ ටිකක් සීතල දැනෙනවා ඇති. ඔයාල උණහ අපුඩුව දැකලා තියෙනවද? හෙඩ් හවුස්, ග්‍රීන් හවුස්, යෙලෝ හවුස් දැන් වහිනා වැස්සට පයින් දෙනවා හොඳයි කියලා හිතනවා. අද අපේ ජර්මනි සම්මන්ත්‍රණය අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රධාන අපේ විදාසින විද්‍යාලයේ විවාහ ප්‍රතිවර්තන එදී ගාමිණී මහත්මයා තාම මේ මොහොතේ කරලා ඉන්නවා. එතුමන් ප්‍රධාන ප්‍රධාන ආරයි කපුත්තට ආචාර්ය දතුරින් අපේ හවුස් හතරේ දුවා දරුවන් අපේ සීලෙක්ගේ සීලපාබන් මෙලෙසින් ගමන් ආරම්භ කරනවා. හරි අපුඩියක් ගහමුද කට්ටියම? අපේ පොඩි කීඩේ ක්‍රීඩිකාවෝයි අපේ වාපියෝ අම්බල තාත්තලා නේද හිතවට ලොක්කම ඉන්නවා. ප්‍රධාන ආරාධිත අමුත්තා බලන්න අද බොහෝ කාර්ය බහුල වෙලාවක මේ වකවානුව තුළ තාම රැඳිලා ඉන්නවා එතුමා. කූ විදර්ශන විද්‍යාලයේ දරු විදුහල්පති දුරන්දර එජී ගාමක මැතිතුමන්, ඒ වගේම අපේ ජාලිය රාජපක්ෂ මැතිතුමන්, අනිකුත් ප්‍රධාන ආරාධිත අමුත්තා හැමෝම ඉන්න වෙලාවේ මෙන්න දැන් තමයි උණුසුම වෙලාව එන්නේ.
කවුද එක, කවුද දෙක, කවුද තුන, කවුද හතර කියලා කියන්න ඇසියන්නේ. ඒ කියලා තමයි ලස්සන පදක්ෂම ඔබේ බිල්ලක දාන සූදානම් වෙලා ඉන්නේ. කවුද පළවෙනි? දන්නවද? Yellow House. ඔයාද පළවෙනිද? අද දිනුන්ද? ඇහෙනවද මාව? කවුද එක? Yellow House. Green, blue, the red. මම හොඳයි ඒක. මම එකතුනා මමයි 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 ඔක්කොම එකතුලා කණ්ඩායම. අපි දැන් ස්ථානෙ කියන්න යන්නේ. වෙනාද ලකුණු 210ක් අරගෙන හතරවන ස්ථානය red house. ඔක්කොම ලස්සන කුඩියක්. Red House එකේ අපේ ක්‍රීඩිකාවන්ට අපේ පුංචි යාපන්ලුන්ට පදක්කම පිළිගන්වන්න සූදානම්. අපි ආරාධනා කරන අපේ ගෞරවනීය ආරයි තමුත්තා කුයිදර්ශන විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ගේ සුරතින් අපේ දරුවන්ට මෙන්න පදක්කම් පිළිගන්වන අවස්ථාව. පෙරින් පෙරට ඇවිල්ලා ඔබේ අද දවසේ හොඳින් ඔබ ක්‍රීඩා කළා. ශාරීරික මානසික නිරෝගීතාවය හොඳින් තිබුණා. හොඳ තරඟ ලබා දුන්නා අනේ හවුස් තුනටම ක්‍රීඩිකාන් සහෝදර ක්‍රීඩිකාවන් හැමෝටම ඔබ අභියෝගයක් ලබා දෙමින් අද ලකුණු 210ක් වැනි දයන්ත ලකුණු ප්‍රමාණයක් අද ඔබ එකතු කරගත්තා. ඒ වගේ මේ වෙලාවේ පොඩ්ඩක් මම සිහිපත් කරනවා අනෙක් හවුස් දෙක දරුවන්ගේ ස්පීච් ගත්තා, කතා ගත්තා. අනෙක් කතා ටිකට අද කාලගුණේ හරස්සුන් නිසා ඒ කතා ඔක්කොම ටික නයිට් කැම්ප් එකේදී ඒ දරුවන්ට අවස්ථාව ලබා දෙන බව ප්‍රධාන ආචාර්යතුමිය සංවිධායක මණ්ඩලය ඔබට දැනුම් දෙනවා. අනිත් හවුස් දෙකේ කතා ටික ඔක්කොම නයිට් කැම්ප් එකේදී අවස්ථාව ඔබට ලැබෙනවා. මෙලෙසින් පදක්කම් ලබන්නේ අනාගත අපේ ක්‍රීඩා තරු දෙපයි සවියෙන් ලංකාවට ලක් දෙරණට රන් පදක්කම් අරගෙන එන්නට ඒ ශක්තිය හැකියාව තියෙන දරුව තමයි අද විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව මනා දැනුමක්, ඒ පිළිබඳ අවබෝධයක්, ඒ වගේම දේශ විදේශ සංචාර තුළින් ඒ අධ්‍යක්ෂීම් අරගෙන ඒ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ මනා අවබෝධයක් හැදෑරීමක් තිබෙන උතුම් මිනිසෙකුගේ සුරතින් තමයි අද ඔබ මේ පදක්කම් ලබන්නේ. ඔබේ ගෙලෙහි පළඳින මේ පදක්කම සැබවින්ම රන් පදක්කමයි. මන්ද අද මේ ඔබ ලබන අත්දැකීම, මේ පුංචි දරුවෝ ලබන මේ අත්දැකීම තමයි ඔවුන්ගේ මනසට, ඔවුන්ගේ මේ පුංචි මොළයට මේ පණිවිඩය ගිහිල්ලා තැන්පත් වෙනවා. හිතෙනවා, ඔවුන්ට දැනෙනවා, ඔවුන් දන්නවා, ඒ අවබෝධය ලැබෙනවා. අපි කවදා හරි දිනන්න ඕන, අපි දිනනවා කියන ඒ අරමුණ, ඒ අභිප්‍රාය ඔවුන්ගේ මනසෙහි තැම්පත් කරන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒ අරමුණත් එක්ක, ඒ ඉලක්කයත් එක්ක, ඒ අදහසත් එක්ක මේ වගේ උතුම් මිනිසෙකුගේ දෑතින් සුරතින් ලැබෙන ආශිර්වාදයත් එක්ක එතුමන්ගේ හදවතින්ම ආශිර්වාද කරමින් තමයි මේ පදක්කම ඔවුන්ගේ ගෙලෙහි මෙලෙසින් පළඳවන්නේ. ඒ ආශිර්වාදයේම ඇති වැතුමන්ට මෙන්න කවුද තුන්වන ස්ථානයේ කියන්නේ ලකුණු 220ක් අරගෙන අද තුන්වන ස්ථානයේ දිරා ගන්නේ Blue House. හෙළ දෙරණ පිළිබඳව මතක් කරනකොට මහා සංස්කෘතික දායාදයන් ගොන්නකින් එක්තැන් වුණු මහා සම්ප්‍රදාය හිමි ලෝක භාවිත කළ මහා පුදුම ලොවට දායාද කළ මිනිසුන් පිරිසක් වසන භූමියක් තමයි මේ හෙළ දිවයින. මේ හෙළ දිවයිනේ කලා ශිල්ප කැටයම් එවගේම
නොයෙකුත් සම්ප්‍රදායන් පිළිබඳව කතා කරනකොට දකින්නකොට මුළු ලෝකයේම විස්මයට පත් වෙනවා. එදත් අදත් මතුවටත් එලෙසින්මයි අපේ වැඩකාරයෝ අපේ දක්ෂයෝ තමයි අද ලෝකයේ හොල්ලමින් ලෝකේ පුරා නොයෙක් නිර්මාණ කරමින් හැඳී සිටින්නේ. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන්න ඕන. ඉතින් ඒ වගේ අපේ පැරණි දේවල් අපගේ උරුමය අපගේ අපිට හිමි උරුමයන් ඉදිරියට ඉදිරි අනාගතයට අරගෙන යන්නට අප කැප වෙමින් තමන්ගේ ජීවිත කාලය පුරාම ඒ කැපවීම ලබා දෙමින් පාසල තුල පමණක් නොවේ පාසලින් එපිටට ගිහිල්ලා අපේ සම්ප්‍රදාය අපේ පෞරාණික කලා ශිල්ප රැකගන්නට මතක් කරනකොට සොකරි වගේ දේවල් රැකගන්නට නව පරපුරට දායක කරන්නට ජාලි රාජපක්ෂ මහත්මන් දක්වන සහයෝගය එතුමන්ගේ කැපවීම අපි මේ වෙලාවේ සිහිපත් කළ යුතුමයි. අපේ පැරණි දේවල් ලෝකයේ මවිත කළ ඒ කලා නිර්මාණ ඒ සොකරි වගේ විනෝද ජනක උනත් සමාජයට මහා ලොකු පණිවිඩයක් අරගෙන එන මිනිසුන්ගේ සිත් සතන් තුළට කලාව තුළින් හැඟීම මහා පණිවිඩය අරගෙන එන ඒ වගේ කලා ශිල්ප රැකගන්නට එතුමන් තමන්ගේ ජීවිතය කැප කරලා තියෙනවා. තමන්ගේ ශක්තිය යොදවලා තිබෙනවා. මෙන්න ලකුණු 240ක් ලබාගෙන ආද දෙවන ස්ථානය. දෙවන ස්ථානය කවුද? යෙලෝහෝ. දැන් පළවෙනි දන්නව නේද? දෙවෙනියා. අද ටිකක් වැඩි කාලෙ ගත්තේ නැහැ කාල ගුණයත් එක්ක. දෙවිස්සානේ දූදරුව ටික නැවතත් අපේ පැරණි උරුමය අපේ පෞරාණිකත්වය අපේ දේවල් අපේ අභිමානය ලෝකයට අරගෙන යන්නට අපේ දරුපාරුකරට උරුම කර දෙන්නට තමන්ගේ දිවිය කැප කළ ආදරණීය ගුරුවරේ මලියදේව පිරිමි විද්‍යාලයේ දරුවන්ට තමයි ඔව් එතුමන් තමන්ගේ දිවිය කැප කරමින් නොයෙක් පාසල් වල ඉඳලා වසර ගණනාවක පළපුරුද්දත් එක්ක අපේ දේ රැකගන්නට අපේ උරුමය මේ අනාගතයට බාර කරලා ඔවුන් හරහා ලක්මවගේ අභිමානය ලක්දරණේ ප්‍රෞඩත්වය ලොව හමුවේ තබන්නට ලෝකයට අරගෙන යන්නට අපේ දරුවෝ පුරු කරන පුරුදු කරන පුහුණු කරන ආචාර්යවරේ ඔත්මන් දැන් විශ්‍රාම සුය විඳින අතරවාරයේ තමයි මේ සියලු කටයුතු වලට සහභාගී වන්නේ. එතුමන්ට එතුමන්ගේ රැකියාවෙන් විශ්‍රාමය ලබා දුන්නට උදවාගේ කාලය හරි වයස හරි කියලා ඒවා පොතේ තියෙන දේවල්. නමුත් එතුමා තාම විශ්‍රාම අරගෙන නැහැ. තාම බොහොම ජව සම්පන්නයි තරුණ හැඟීම් ඒ තාරුණ්‍ය එතුමා තුළ තාම රැඳිලා තියෙනවා. තාම හොඳ නිරෝගී සම්පන්න තරුණයෙක් විදිහට ඒ තමන්ට හිමි තමන්ගේ කාර්යයන් ඒ විදිහටම කරගෙන යනවා. සොකරි ආරක්ෂා කරන්නට සොකරි විතරක් නෙවෙයි අපේ පැරණි සාම්ප්‍රදායික කලා නිර්මාණ ඒ කලා කුසලතාවයන් ඒ කලා දේ කලාත්මක දේවල් අපේ රටට උරුමුණු දේවල් පිළිබඳව එතුමන් ගවේෂණය කරනවා. නිතරම හොයන බලනවා ඒ අවශ්‍ය කරන පොත්පත් හොයන බලනවා. පැරණි ගම්වල සංචාරය කරමින් ඒ ගම්මුන් දන්න දේවල් අපේ පරණ ගම්වල ඉන්නවා බොහොම කාලයක් ජීවත් වුණු. පෙනාද පළවෙනි ස්ථානයේ ලැබු 250යි කවුද? ග්‍රීන් හවුස් පොළපාට සබා දහමේ පහත පළමු ස්ථානය ලකුණු 250යි. අද අනෙත් හවුස් තුනටම ක්‍රීඩකේ සහෝදර ක්‍රීඩකීන්ට දැඩි පීඩනයක් ලබා දෙමින් තමන්ගේ පීඩනය මුදා හරිමින් තමන්ගේ හැකියාව මුදා හරිමින් ඔහු ඔවුන් විසින් අද දවසේ ජයග්‍රහණය හිමි කර ගන්නවා. හැමෝම පළවෙනි තමයි අද මේ දුන්නු ලකුණුත් එක්ක තමන් අද දවසේ මේ මොහොතේ දක්වපු දක්ෂතාවයත් එක්ක තමයි අද පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි තියෙන්නේ උනේ. ඊළඟ වාරයේදී ග්‍රීන් හවුස් එකට ඉන්න කීඩකී ක්‍රීඩිකාවන්ට මේ නොලැබෙන්න පුළුවන්. මේ සියලු ජයග්‍රහණ ඒ මොහොතේ තමන් ක්‍රියාත්මක වෙන තමන් ක්‍රීඩා කරන තමන්ගේ ශාරීරික මානසික හැකියාවන් එක්ක තමයි තීරණය වෙන්නේ. ඒ සියලු දෙනාට නැවත වරක් පදක්කම
ගෙලෙහි පළමු වන්නේ මේ අභිමානවත් ක්‍රීඩකයින් අපි අනාගතය ලක්මව රනින් සරසන රම් පදක්කම් ලක්මවට දායද කරන්නට සමත් වන අනාගත තරු තමයි අද මේ කුවිදර්ශන විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ගේ සුරතින් මෙලෙසින් ගෙලෙහි තම රන් පදක්කම කළඳවන් යන්නේ ඔවුන්ට ඒ අභිමානය ඒ ශක්තිය ඒ ධෛර්යය දවසින් දවස මොහොතින් මොහොත ලැබෙනවා අපිට විශ්වාසයි ඔබතුමන් වැනි මහා දෙවන්තයින්ගේ ආශිර්වාදයේ හදවතින්ම ලබා දෙන ආශිර්වාදයත් එක්ක මේ වගේ අවස්ථාවක මේ වගේ පදක්කමක් මේ කුංචි දරුවන්ගේ ගෙලෙහි පළඳින්නට ලැබීමත් සැබවින්ම මෙවැනි භූමියක ඉඳලා මේ වගේ අනාගතය සකස් කරන භූමියක ඉඳලා මේ දරුවෝ ලැබපු මහත් වූ භාග්‍යයක් අවස්ථාව ආවරණය කරන්න අපිටත් ලැබීම අපද ලැබූ භාග්‍යයක් විදිහට අපි සලකන්නේ බොහොම ස්තුතියි බෙහෙම ස්තුතියි අපේ ගරු විදුහල්පතිතුමන්ට එදි ගාමිණී මහත්මන්ට ඔබතුමන් මේ ප්‍රදේශයටම මේ අපට මේ රටටම මහත් වූ අභිමානයක් කියන්නට ආරාධනා කරනවා දෙමාපියන්ගේ කතාව සඳහා පුජ්‍ය පුතාගේ අම්මා තමයි අවිල්ලා ඉන්නේ අපි එතුමීට අවස්ථාව ලබා දෙනවා අද දින පියානෝ පෙරපාසලේ ක්‍රියාකාරකම් දිනය වෙනුවෙන් තම වටිනා කාලය කැප කර මෙම ස්ථානයට පැමිණේ හොඳැල්ල විදර්ශන විද්‍යාලයේ විදුහල්පතිතුමනි එමෙන්ම කුරුණෑගල ප්‍රදේශයට මහත් සේවාවක් කළ මලියදේව විද්‍යාලයේ විශ්‍රාමික ගුරුතුමනි අපේ වෙනදාට අපි දකින මෙම පෙරපාසල ලස්සන ක්‍රීඩාපිටියක් කර දුන් අපේ ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු ගුරු මෑණිවරුනි සහෝදර දෙමව්පියනි ආදරණීය දරුවනි ඇත්තටම දරුවන්ට තරගයක් කියන්නේ මොකද්ද? දිනුම පෙරදුම. ඒ සියලු දේ වටහා දෙමින් පරාජය දරා ගන්නත්, දිනුම විඳ ගන්නත් කියා දුන් මෙම ආචාර්ය මණ්ඩලයට මාගේ හදපිරි ස්තුතිය පුද කරනවා. එමෙන්ම ආචාර්ය මණ්ඩලයට මෙම කාර්ය සාර්ථකව නිම කර ගන්න සහයෝගය ලබා දුන් මෙම වසර පටන් ගත්තා සිට කරන සියලුම කාර්යයන් වලට තමන්ගේ කාලය කැප කරමින් දරුවන් වෙනුවෙන් මෙම ස්ථානය ලස්සන බිමක් කරන්නට සහයෝගය දැක්වූ සියලුම දෙමව්පියනි ඔබ සියලු දෙනාට ස්තුතියි එමෙන්ම මෙම ගුරුවරුන්ගේ ඔවදන් මනාව වටහා ගමින් මෙම පුංචි දූ දරුවන් මෙම කාර්ය සාර්ථකව ලස්සන නිමාවක් ලබා දුන්නා. ඇත්තටම අපි ගෙනත් දුන්න පුංචි ගල් කැට ලස්සන මැණික් වගේ ඔප දැම්ම මේ ගුරුවරුන් අපිට කියා දුන්න දරුවන් මෙහෙවන්නේ කොහොමද? ඔවුන් යොමු කරන්නේ කොහොමද? ඔවුන්ට ජය පෙරදුම වටහා ගන්නෙ කොහොමද කියන එක ඇත්තටම අද දරුවන්ට පෙරදුම කියන එක දරා ගන්න බෑ. අපි න්ියුස් බලනකොට දකිනවා සමාජයේ කොච්චරද වැරදි වෙන තැන් තියනවාද කියලා. ඒත් මෙම දරුවන් තමන්ගේ සහෝදර දරුවන් ජය ලබද්දී ඔවුන් ඇත්තටම සතුටින් හිටියා. ඒක තමයි අපිට වැදගත්ම කාර්ය වෙන්නේ. හොඳ ක්‍රියාකාරකම් දිනයක් ලබා දීමට නන්නායරෙන් සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මාගේ කතාව අවසන් කරනවා. ස්තුති. ඔබ සතුටින් ඉන්නට ගන්න. අපුඩියා. මේ yellow house දෙවෙනි ස්ථානයේ දිනාගත්තු කණ්ඩායම හැමෝම ඉන්න ඔබේ ප්‍රධාන ආචාර්යතුමේගේ සුරතින් තමයි ඔබට මේ තිළිණය ලැබෙන්නේ. ඊළඟට තිළිණය ලබා ගන්නවා ඔක වෙන්න පුංචි වැටව්
ප්‍රධාන ආචාර්යතුමිය අදවතේ ආශිර්වාදය එකතු කරනවා. එවැදීම ඊළඟට දෙවන ස්ථානයේ හතරවන ස්ථානයේ ලබාගත් රෙඩ් හවුස් ඔවුන්ට හිමි තිල්ලය ලබා ගන්නවා. ඊළඟට අද හතරවන ස්ථානයේ ග්‍රීන් හවුස් ලකුණු 250ක් අතගෙන අරගෙන අද ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ ග්‍රීන් හවුස් වෙන ප්‍රධාන ආචාර්යතුමියගේ ශ්‍රුතින් ඔවුන් හිමි තිලිනේ වෙලෙසින් ලබා ගන්නවා. ඔබතුමියට මම ස්තුතිවන්ත වෙනවා. දිනුක පුතා සහ නිකිලි දුව වේදිකාවට එන්න ආරාධනා කරනවා. දිනුක පුතා සහ නිකිලි දුව අද මේ අවස්ථාවට සපෙමිනු ප්‍රධාන ආරයි තමුතා ප්‍රධාන ආරයි තමුත්තන්ට දෙමාපියන්ට සහෝදර සහෝදරයන්ට අසල් වාසීන්ට මේ සියලුම දෙනාට ස්තුතිය පුද කරන්නට තමයි සූදානම් වෙන්නේ. තුමී තමයි ඔබට ප්‍රධාන ආරයි තමුත්තන්ට ස්තුති කරන්නේ. අද මෙන්න වෙනස් රසික ටීචයි සුගන්ධ ටීචයි සුදනම් ඉන්නවා හැමෝටම ස්තුති කරන්නේ මෙන්න අවස්ථාව. ප්‍රධාන ආරාධිත අමුත්තන්න අමුත්තානන් ඇතුළු ප්‍රධාන ආචාර්යතුමිය දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. පුරාපය තුනක් පුරා පැවති වියනාපි ක්‍රියාකාරකන්දිමේ නිමාව මෙසේ සංතුහන් වන මොහොතේ අද දිනේ නන්නරින් සහය වූ සියලුම දෙනාට ස්තුතිය පළ කිරීමට මෙම අවස්ථාව යොදා ගන්නවා. ප්‍රථමයෙන් ඇත්තටම අද ගොඩාක් වෙලාවක් කැප කරමින් අපි දන්නවා මේ ගොඩාක් වැඩ තියෙද්දි මෙතනට ඇවිල්ලා තියෙන්නේ අපේ විදුහල්පතිතුමාට දුවා දරුවන් වෙනුවෙන් අපේ දුවා දරුවන් වෙනුවෙන් මෙතෙන්ට ෆැමිලියට බොහොම ස්තුතියි. අපේ දරුවන්ට මේ වගේ වටිනා කමක් දෙන්න මෙතෙන්ට ෆැමිලියට බොහොම ස්තුතියි. තවද මලියදේව පිරිමි විද්‍යාලයේ විශ්‍රාමලත් ආචාර්ය සොක්‍ර නිෂ්පාදක ජාලිය රාජපක්ෂ මැතිතුමාට බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ හැම කටයුත්තකටම වගේ ඔබතුමා සහභාගී වෙනවා. ඒ වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි. තවද අපගේ ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු
පවුලේ සැමටත් හදපිරි ස්තුතිය මේ වෙලාවේ දුක. තම දරුවන් වෙනුවෙන් කාලය, දම, ධනය, ශ්‍රමය වැය කරමින් නන්නාරුන් සහය දුන් දින දෙකක් පුරාවට අපිට සහය දුන් දෙමාපියන්ට අපගේ හදපිරි ස්තුතිය පිරිනමනවා. ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි චුටි පණිවිඩයක් දීපු ගමන් ඇවිල්ලා අපිට ගොඩක් උදව් වෙන ගොඩක් දෙමාපියෝ ඉන්නවා. ඒගොල්ලන්ට ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම කියන්න ඕනේ මේ වෙලාවේ අපේ දෙමාපියෝ කමිටුවක් තියෙනවා. ඒගොල්ලෝ දැන් අපි අද දවසෙත් මේ ඇතුළට අරගෙන ඒගොල්ලෝ තමයි දරුවන්ගේ වැඩ කටයුතු ගොඩක් බැලුවේ. එතකොට ඒ අනිත් දෙමාපියන් වෙනුවෙනුත් අපේ දරුවෝ වෙනුවෙනුත් අපි ඒ දෙමාපිය කමිටුවට මේ වෙලාවේ විශේෂ ස්තුතියක් පුදක. ඒ වගේම අපේ මේ උත්සව අවස්ථාවේ ලස්සනට ඡායාරූපගත කරමින් වීඩියෝ ගත කරමින් අපිට සහාය දැක්ව එම් මහත්මයන් දෙදෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවට අපිට අනාගත මතක සටහනක් විදිහට මේ අපිට මේක ලබා දෙනවන්ට. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර දීලා සහාය දැක්ව මේ මහතාට අපි ස්තුතිය පළ කරනවා. එමෙන්න ඊයේ දවසේ ඉඳන් අපිත් සමග එකතු වෙලා අපිට අපේ දරුවන් වෙනුවෙන් හට් සහ පුටු සපයා දෙමින් සහාය දක්වූ සරණි ආයතනයටත් දර්ශමී ආයතනයටත් ස්තුතිය පළ කරසේ. ආරම්භයේ සිටම අපගේ උත්සවයේ විවිධ අවස්ථා ඉතා අලංකාරවත් අයුරින් ඔබ හමුවට ගෙනා අපේ නිවේදක මහත්මාට අපගේ හද පිරිස්තුතිය පිරිනමනවා. කාල වේලාව නොබලා එකවරන්න මේ වනතුරු වැඩ කළ මගේ ගුරු සහයුරියන්ටද මාගේ ස්තුතිය පිරිනමමි. මගේ අපගේ ස්තුති කතාව මේ අවරි නිමවටපත් කරන ඔබ සැමට ස්තුතියි. මෙලෙසින් මෙහෙම උදේ ඉඳලා වැස්සෙන් පුංචි බාධාවක් ඇති වුණත් ඒ බාධාත් එක්ක ජයග්‍රහණය කරමින් ඒ අභියෝගයන්ට මුහුණ දෙමින් අද දවසේ වියනා පෙරපාසල් භූමියේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ යටි දෙවන්ත 2024 ක්‍රියාකාරී දිනයේ ඇක්ටිවිටි ඩේ එක මෙලෙසින් සමාප්තිය දකින වෙලාවේ නැවත වරක් නමක් කියන්නට හෝ නොහැකි වුණු වචනයකින්, අදහසකින්, සිටුවිල්ලකින් හෝ සහය දුන්නු ඔබගේ කැපවීම සිදු කළ හැම දිනාටම බොහොම ස්තුතියි කියන ගමන් නැවතත් මේ වගේ වැඩසටහනකින් ආයේ හමුවම කියන ප්‍රාර්ථනාවත් එක්ක ඔබට ජය වේවා, දරුවන්ට ජය වේවා, දරුවන්ගේ අනාගතය සුබ යහපත් අනාගතයක් බවට පත් වේවා. මගේ රටට, ඔබේ රටට, අපේ මේ මාතෘ භූමියට යහපත් වූ ජයග්‍රාහී සුබ කාල හෝරාවක් ඉදිරියේ දින තුලදී උදා වේවා කියන බලාපොරොත්තු ප්‍රාර්ථනාවත් එක්ක නැවත වරක් සබාධමට අපගේ ස්තුතිය පිරිනමමින් රංජන් ස්තුතිය ජයෙන් ජය වේවා, ජයක්ම වේවා, ජය ජය ජයම වේවා. මම ජයන්ත රොද්‍රිගෝ, සුබ දවසක්, ජය වේවා, අයත් හමුවෙමු, ජය ස්තුතිය.